ආයුබෝවන්. ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ඉන්දියාවෙන් ආ ඇස්ට්‍රා සෙනිකා බෙදා හැරීමේ කටයුතු ශනිකවම ආරම්භේ. කොරෝනාවට එරෙහි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ කැපවීමටත් ජනතාවගේ ආරක්ෂාවටත් අප තෑග්ගක් දුන්නා. ඉන්දියාව කියයි. කොරෝනාව පාලනය කරගත් රටවල් 10ට ලංකාවත් එක් වෙදී අදත් 351ක් කොරෝනා පොකුරට. ජිනීවා චෝදනාවලට උත්තර දෙනවා වගේම යහපාලනය ඇති කළ ගැටලු විසඳන්නත් සිතුවලා. ඇමති කෙහෙලිය කියයි. කොරෝනාවෙන් වැසුණු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් දේශ සීමාව ජලී විවර වේ. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ප්‍රීමා කුතුමි, stay safe, eat hot. මදුනිකා ඉන්දියාවෙන් අපිට අද ලැබුණු විශේෂිතම තෑග්ග තමයි කොරෝනාවට එරෙහි ඇස්ට්‍රා සෙනිකා එන්නත්තුගේ. අද උදේ කටුනායක ගුවන්තොටුපළේදී මේ තෑග්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බහරගත්තා. ඔව් සහන්. මේ වෙනකොට ඇස්ට්‍රා සෙනිකා එන්නත්තුගේ පළමු වටේ ලැබිය යුතු තැන්වලට ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින්ම සිද්ධ වෙනවා. ඉන්දු ශ්‍රී ලංකා සබත්තා තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දිය රජය ලබා දුන් මෙම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෆීල්ඩ් කොවිඩ් එන්නත්තුගේ එයා ඉන්දියා ගුවන් සේවයට අයත් AI-281 දරණ යානෙන් දිලි සිට කටනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ඒම සිද වුණා. ගුවන් යානයේ විශේෂ ශීතාකාරයක් තුල ගබඩා කර රැගෙන එම එන්නත්තුගේ බර කිලෝග්‍රෑම් 1323ක්. එය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතායි. එන්නත් ගබඩා කිරීම සිදුවන්නේ සෙල්සියස් අංශක 2.84 උෂ්ණත්වයක් ඇති ශීතාකාර තුලයි. මෙසේ ලැබුණු එන්නත් හෙට සිට ලබා දීම සිදු කෙරෙනවා. ඒ අනුව කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, අඟුට ජාතික බෝවන රෝග විද්‍යායතන යන රෝහල්වලදීමත් නරහේන් පිටහා පනාකුඩ උදහාමුදා රෝහල්වලදීද එන්නත් ලබා දීම සිදු වෙනවා. කොවිඩ් මර්ධනයේදී ඉදිරිපළ ක්‍රියාකරන 150,000ක් පමණ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට 120,000ක් පමණ වන ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට පළමුව එන්නත් ලබා දීම සිදු වෙනවා. එමෙන්ම ඊළඟ අදියරේදී වයස අවුරුදු 61ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත් ලබා දෙන අතර එහි පළමු මාත්‍රාව ලබා දී සති 4කට පසු දෙවන මාත්‍රාව ලබා දීමට නියමිතයි. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සංවර්ධනය කළ ඇස්ට්‍රාසෙනිකා කොවිෆීල්ඩ් එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන ඉන්දියාවේ සීරම් ආයතනයයි. මෙරට තුල හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත යොදා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගියදා අනුමැතිය ලබා දුන්නා. එන්නත සම්බන්ධයෙන් ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මෙලෙස අදහස් පළ කළා. The arrival of COVID vaccine today in Sri Lanka from India as a gift from the government of India and the people of India is very significant because these 500,000 doses will be used for protecting those who protect others from COVID disease. They will be used to vaccinate health workers, security workers who have been in the front line to fight COVID in Sri Lanka and protect the people of Sri Lanka from this disease. I wish the government of Sri Lanka and the people of Sri Lanka all well-being and success. මේ අතර ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් චීනයේද එන්නත් ලක්ෂ 3ක් මෙරටට පිරිනැමීමට නියමිත බව ජනාධිපති ප්‍රධාන උපදේශක හා කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා සඳහන් කළා. එන්නත ලබා ගැනීම ස්වාධීන තීරණයක් වන අතර ඊට අකමැති පුද්ගලයන්ට එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටීමේ හැකියාව පවතින බවද වීරතුංග මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර වසංගත රෝග විද්‍යාංශයේ මාධ්‍යම එන්නත් කබඩාවේ තැන්පත් කර ඇති මෙම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත්තුගේ
අද රාත්‍රිය සිටම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීම ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා. අද අපේ මේ වසංගත රෝග විද්‍යාංශයේ තියෙන මධ්‍යම එන්නත් ගබඩාවට මේ ලැබුණු එන්නත් මාත්‍රා 5 ලක්ෂය අපි මේ අද දවස තුළදීම අද රාත්‍රියේදීම බෙදා හැරීම පටන් ගන්නවා. හෙට දවස වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ එන්නත් පිටත් කරන්න. දිස්ත්‍රික්කවල තියෙනවා මධ්‍යම ප්‍රාදේශීය එන්නත් ගබඩා. ඒ එන්නත් ගබඩා වලට මේ එන්නත් ලබා දීම සිදු වෙනවා. එතනින් සෙනසුරාදා දවසේ සිට සියලුම ආයතන වලට එන්නත් බෙදා හැරීම සිදු කර ඒ එන්නත් දීම ඒ ප්‍රදේශවල සිදු වෙනවා. නමුත් හෙට දවස තුළදීම අපි බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයක එන්නත් ලබා දීම ආරම්භ කරනවා. එන්නත් ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙසේ කරුණු පැහැදිලි කළා. ඒ එන කුප්පියකින් තියෙන එන්නත් වලින් 10 දිනකට විදින්න පුළුවන්. ඒ විදිහට තමයි මේ එන්නත් ලක්ෂ 5 අවිල්ල තියෙන්නේ. මේ එන්නත් කුප්පියක් ඇරියට පස්සේ ඒ කුප්පිය එදා හවස වෙනකොට සම්පූර්ණ විදල ඉවර කරන්න ඕන. යම් කිසි විදියකින් එන්නත් ඉතුරු වුණොත් එය නැවත පාවිච්චි කරන්න බෑ ඒ විසිකරනවා. නමුත් අපි ඒ විදිහට අපතේ යන්නේ නැතුව මේ එන්නත් සම්පූර්ණයෙන්ම තියෙන හැම බිඳුවක්ම සාර්ථක විදියට පාවිච්චි කිරීම සඳහා සැලසුම් සහගතව තමයි අපි එන්නත් ලබා දීම සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ වන විට අදාළ පළාත් වලට ඇවිීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. කොරෝනාව සාර්ථකව පාලනය කරන රටවල් 10 අතරට මේ වෙනකොට අපේ රට එක් වෙලා තියෙන පුවත කවුරුත් දන්නවා. ඒ තත්ත්වයට අපේ රටට එන්න පුළුවන් වුණේ නිසි කලමනාකාරීත්වයත් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමන් නිසායි. ඒ වගේමයි මේ මොහොත වන විට කොරෝනා රෝගීන් හමුවීම ඊට වඩා අද දවසේ පහළ අගයක් අරන් තියෙනවා. අද කොරෝනා පොකුරට එකතු වෙච්ච ගාන 351ක්. ඔස්ට්‍රේලියාවේ ලොවි අධ්‍යන ආයතනයේ සිදු කළ සමීක්ෂණයකට අනුව කොවිඩ් වසංගත තත්ත්වයේ වඩාත් සාර්ථකව කළමනාකරණය කළ රටවල් අතර පළමු තැන හිමිකරගෙන ඇත්තේ නව සීලන්තයයි. වියට්නාමය දෙවන ස්ථානයත් තායිවානය තුන්වන ස්ථානයත් හිමිකරගනිද්දී තායිලන්තය හතරවන ස්ථානයේ පසුවනවා. පිළිවලින් පසුවන හා හයවන ස්ථානයේ හිමිකරගෙන ඇත්තේ සයිප්‍රසය හා රුවන්ඩාවයි. හත්වන ස්ථානයේ අයිස්ලන්තයට හිමි වෙද්දී ඕස්ට්‍රේලියාව අටවන ස්ථානයේ පසුවනවා. ලැට්වියා රාජ්‍ය නවවන ස්ථානයත් ශ්‍රී ලංකාව දහවන ස්ථානයත් හිමි කරගෙන තිබෙනවා. රටවල් සියයක් යොදා ගනිමින් සිදු කළ මෙම අධ්‍යයනයේදී ඇමරිකාවට හිමි වැත්තේ 94වන ස්ථානයයි. එක් එක් රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව මෙන්ම සිදු කරන පරීක්ෂණ පදනම් කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා. ලෝපුරා මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 10,15,50,074ක්. ලෝපුරා කොරෝනා මරණ 21,87,69ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේදී ලෝපුරා කොරෝනා ආසාදිතින් 5,90,732ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 16,852ක්. ගෙවී ගිය පැය 24 තුළ ඇමරිකාවෙන් ආසාදිතින් 151,727ක් හා මරණ 3,912ක් වාර්තා වී තිබෙනවා. ගෙවී ගිය පැය 24 තුළ ඉන්දියාවෙන් හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 11,752ක්. මරණ 134ක්ද සිදුව තිබෙනවා. බ්‍රසීලියෙන් ගෙවී ගිය පැය 24 තුළ හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 63,895ක්. මරණ 1,319ක් වාර්තා වී ඇති අතර රුසියාවෙන් ඊයේ දිනය තුළ ආසාදිතින් 10,741ක් හඳුනා ගැනුණා. මරණ 594ක් සිදු ඇති බවයි එරට සෞඛ්‍යාංශ සඳහන් කළේ. එක්සත් රාජධානියෙන්ද ඊයේ දිනය තුළ ආසාදිතින් 25,308 දෙනෙකු හමු වී තිබෙනවා. එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1,725ක්. අද දිනේ මෙරටින් නව කොරෝනා ආසාදිතින් 351 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 61,045ක්. ඒ අතුරින් 6,320 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 688ක්. අද දිනේ ආසාදිතින් 1,869 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 54,435ක්.
प्रदेश मिरटीन वार्तावेति कोरोना मरण संख्या देशीय अणुवाक यात्री देशीय हत्याहताक्म सिधुत्ते कोविड देवन रैल आरंभ वी मत समगाय इन मरण एकसी अणुतुनाक वयस अवुरुदु हेटट वैडी पुद्गलीन वनवा मेदवीय पशु पुद्गलेन हत्या देदिनुकुद कोरोना हेतुवेन मिय किय पिरिसट अतुलत् वयस अवुरुदु 31 अत 47 अतर पुद्गलीन 6 दिनुकु वयस अवुरुदु 10 अत 37 अतर 5 दिनुकु मेन्ब वयस अवुरुदु 10 ट अडु 1 अयकुद मिय किय अय अतर वनवा इन 182 दिनुकु पिरिमि पुद्गलीन वन अतर कांतावन संख्याव 108 अक कोविड व्याप्ति हेतुवेन उरट दुम्रिय मार्गे कोलंब कोटुव सिट बदुल्ल दक्वा धावने वन देनुवर मैनिके दुम्रिय यलि देनुम देनतुरु धावने नोकरन बव दुम्रिय दिपार्तुमेंतुव संधान कला कोरोना आसादितव प्रतिकार लबू पियाल निशांत महता पूर्ण सुयला बाति बेनवा सुयला पीमिन पसु राजा मातवरया माध्य हमुए मेसे अदहस पल कला वैद्य शेष दिनाटेम युद्धमुदावे सीरु दिनाटा जनतावट दिन पनीटे तमाइ हंगे नेपा रजे वैद्य उपदेश पिलिपदमी एवट अनुगत विमीन कटयुत करना मे रोगे बेरी मठ वेलक्री मठ महितान मेतर पार्लमेंट संकेंदी सतीकट वरक पवत्वेन पीसीआर परीक्षण संधा सहभागी वन लेस पार्लमेंट मंत्री वरुंट वेत्रधारी नरेंद्र प्रांत महता दनुम देनवा जिनीवा मानव हिमिकां कोमिसम नगन चोदनावलट पिलितुरु देनकोट रजयक विधियट अभियोग देककट मुहुन देन्न वेला तियनवा कियला जनमाध्यमति केहलिय रमुक्वेल्ल महत्या कियनवा मानव हिमिकां प्रश्नेदी पसुगिय यहपालन रचये एतेम पिरिस एथिकल गटलुवलट पिलितुरु होयान्नत सिद्ध वेला तियनवा कियला तमयि एमतितुमा कियन्ने අපට එකක් තියෙනවා මානව හිමිකම් කොමිෂන්ට මූණ දෙන්න රටක් හැටියට තියෙන එක පැත්තකින් අනිත් පැත්තෙන් තියෙනවා අපේම අය කරපු මහා විනාශකාරී වැඩ නිවැරදි කරගෙන ඉදිරියට යන්න ලොකු අභියෝගයක් අපිට තියෙනවා යහපාලනයේ විදේශාමති වෙලා හිටපු මංගල සමරවිර මැතිතුමා 30 ඇලිරක් එක කියන යෝජනාව ගෙනහල්ලා ලෝකේ පළවෙනි වතාවට රටක් අපි වැරදි කර අපේ හමුදාවට දඬුවම් දීපන් කියලා කියන තරම් එවැනි මට්ටමකට වැටුණ පත්‍යක් තමයි අපිට තිබුණේ 2018 මට මතක විදියට එවකට හිටපු විදේශාමතිවරයා තිලක් මාරපණ මැත්ත කොමසාරිස්තුමියගේ මුළු විවේචනයන් සහ වාර්තාව කියෝලා අවසන් වුණාම ඔහුට හයියක් තිබ්බ නැකිටලා කියන්න මේ කරුණු කාරණා කවුරු ඉදිරිපත් කරත් බොහොම පැහැදිලිවම දැනගෙන තමන්ගේම සගේක් වන මංගල සමරවීරයි කියලා ඒ රටේ විවස්ථාවට පටහැනි බව බොහොම පැහැදිලිව පේනවා ඔහු ඊට ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැත්තමා මේ තනතුරට ලැබිච්ච ගමන් පළවෙනි දේ කරේ අපි එකෙන් ඉවත් වුණා දැන් මේක දැන් අභියෝගයක් අපිට අපි අභියෝග ජයගත්තු උදවිය මෙවැනි ක්ෂේත්‍රවල මේක තියෙන්නේ අපේ අමංකභාවය තෝන්ගේ බොරුවත් වංචාවත් එක්ක තියෙන සටන අපි විශ්වාස කරනවා අවංකභාවය ජයගනී කියලා මේ රටක් නිමුදහස් කළා නිවල් රටක් හැටියට ස්වර්ණ රටක අයිතිය රැක ගැනීම වෙනුවෙන් කරපු සටනක් මිසක් පුද්ගලයන් සහ ජාතියක් වෙනුවෙන් විරුද්ධව කරපු සටනක් නොවේ කියන එකත් අපේ වැඩපිළිවෙල බොහොම පැහැදිලිව විශ්වාස කරනවා පමණක් නෙමෙයි ඒ තමයි ක්‍රියාත්මක වුණේ मेधवस्वल देशपालन वेदिकावलत माध्य हमूलदीत वैडिपुरम अहन लबेन्ने कोलंब वराये नेगेनेहिर पर्यांते प्रश्नेगेन पक्षवत विपक्षवत अदत देशपालन्ये रसक्म मेगेन अदहस पलकला නගරින පර්යාන්තය විකුණන්න හදනවා කියලා අද විවිධ මතයක් ගෙනියනවා. හැබැයි නගරින පර්යාන්තය අපි කිසි මොහොතක විකුණන්නේ නැහැ. මේ රටේ කිසිම රාජ්‍ය දේපල කිසිම මොහොතක විකුණන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය බදු දෙන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය මත ඉඳලා තමයි අපි මේ රජය පත් කරගත්තේ. ඒ විශ්වාසය කවමද ආවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ කඩ කරන්නේ නැහැ. ඒ හින්දා තමයි අද ඉන්දියාව අද වෙනකොට විශේෂයෙන්ම මේ කලාපයේ බලවතා හැටියට ඉන්දියාව අද බලහත්කාරයෙන් හරි මේ නැගෙනහිර පර්යන්තය ලබා ගැනීම උත්සාහයක් තිබෙනවා මොකද ඉන්දියාව හිතනවා චීනයේ ආයෝජකයන්ට ඒ වගේම චීන ආණ්ඩුවට අපේ රටේ ආර්ථිකයට හා මේ අපේ රටේ කලාපයට මැදිහත් වීමට මේ ආණ්ඩුව ඉඩ ලබා දීලා තියෙනවා කියන විශ්වාසය අද වෙනකොට ඉන්දියාවට ගොඩනැගිලා තිබෙනවා ඒ හින්දාම තමයි ඉන්දියාව හදාන්නේ දැන් නැගෙනහිර පර්යන්තය බලෙන් ලබා ගන්න හම්බන්තොට වරාය විකුණන්දී හොගක්කේ නිශ්ශබ්ද හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රේමදාස මහත්තයාගේ කල්ලිය එකතු වෙලා හම්බන්තොට විකුණනකොට එදා මේ සටන ගෙනිච්චා නම් කවදාක්වත් මේ තත්ත්වයක් මේ රටට උද්ගත වෙන්නේ නැහැ කොටස් රඳපුලට මොනතරම් දේවල් සමාගම් යනවද ඒක ඉතාමත් හොඳ දෙයක් විකුණන්නේ නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙන ජනාධිපතිතුමයි
සජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව අපි බලයේ ඉන්නකොට පහුගිය අවුරුදු 4 මාස ඇතුළත අපිට දිගටම පහර දුන්න රටේ දේවල් විකුණන්න හදනවා. එහෙම කියපු මේ රජය අද විකුණන්න හදනවා. නැගෙනහිර ජටිය ඉන්දියාවට ලබා දෙන එක ආදි වශයෙන් මේ ගොඩක් දේවල් ඉදිරියේදී වෙලක්ම එන්න තියෙන බව අපිට පේන්නේ. බණ්ඩාරනායක ප්‍රතිපත්තිය රාජපක්ෂ ප්‍රතිපත්තිය රටේ ඉතාමත්ම ඵලදායි දෙයක් කරයි කියන කාරණේ සම්බන්ධව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා රටේ ජනතාව ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙකුට නොදුනු ඡන්ද සංඛ්‍යාවක් දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව තවරලා පත් කෙරුවේ මේ රටේ තියෙන දේපළ විකුණන්න නෙමෙයි එතුමා මේක විකුණන්න නැහැ කියන විශ්වාසය අපි හැමෝටම තියෙනවා පාවිච්චියට ගන්න බැරි කාලතුවක් වූ පතරුම් තොගයක් යුද හමුදාව මුල්ලාවලේ ප්‍රදේශයේදී සොයාගත්තා. තවත් ප්‍රදේශ කිහිපයකින් අවි ආයුධ හමු වුණා. අධිකරණ නියෝගයකට අනුව නමවන ශේෂ්ත්‍ර ඉංජිනේරු බලකාය හා මුල්ලාවලේ පොලිස් ස්ථානය සමග එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී මිලිමීටර 152 වර්ගයේ කාලතුවක් උණ්ඩ 110ක් සොයාගත්තා. මිලිමීටර 122 වර්ගයේ කාලතුවක් උණ්ඩ 36ක් ඇතුළු තවත් උණ්ඩ රැසක් මෙහිදී සොයාගත් බවයි යුද හමුදාව සඳහන් කරන්නේ. කොස්ගොඩ වතුරවිල අමරසේකර මාවත ප්‍රදේශයේ බෝකුවක් යට සංගවා තිබූ T56 වර්ගයේ මැගසින් 10ක් සොයාගෙනුණා. ඒවා කොස්ගොඩ ප්‍රදේශයේ ප්‍රබල පාතාල කල්ලියක නායකයෙකුට අයත් බවටයි පොලිසිය සැක කරන්නේ. පානතුර පල්ලියමුල්ල ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනි අවියක් හා පතුරම් 16ක් සොයාගෙනුණා. පානදුර එළුවිල වඳුරාමුල්ල සුසාන භූමියේ කැලෑබද ප්‍රදේශයක සංගවා තිබියදී මේවා සොයාගෙන ඇත්තේ පානදුර උතුර පොලිස් නිලධාරීන් සහ ගල්කිස්ස විශේෂ පොලිස් කණ්ඩායම එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසා බැලුවා. එවකීම තරුණ තරුණියන් 500ක් සිල් සමාදන් වෙච්ච කැලණිය විහාරස්ථානයේ ශීල ව්‍යාපාරයටත් අගමැතිතුමා එක්ුණා. රටේ දේශපාලන සමාජික හා ආර්ථික ක්‍රියාපිලිවෙතට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳ කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත සාමින් වහන්සේ මෙහිදී අනුශාසනා කළා. එමෙන්ම උන්වහන්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට චිරජීවනයේ ප්‍රාර්ථනා කළා. කැලණිය රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය උපදේශක වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු පැමිණි පිරිස සමගද අග්‍රාමාත්‍යවරයා සුහඳ පිළිසඳරක නිරත වුණා. විහාරස්ථානයේ පැවති ශීල වැඩසටහනටද අග්‍රාමාත්‍යවරයා එක්ුණා. පූජ්‍ය බෙංගමුවේ නාලක සාමින් වහන්සේ රචනා කළ තරුණ සිතට බුදුදහම නැමැති කෘතිය මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුවා. මෙම ස්ථානයට වැඩම කර සිටි මහා සංඝරත්නය සඳහා නාපැල ඇතුළු පැල කිහිපයක් පූජා කළා. වර්තමානය වන විට අන් කවර කලකටත් වඩා බුදුදහම කෙරෙහි ලෝකවාසීන් නැඹුරු වෙමින් පවතින බව මහනුවර හන්තාන සඳකිරිසෑ විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍ය එහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. මෙම විහාරස්ථානයේ බෞද්ධ මන්දිරය ඉදිකිරීම සඳහා මුල්කල් තැබීම මෙන්ම දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමද සිදු වුණා. විහාරස්ථානයේ මාධ්‍යකගේ සාමාජිකයන්ට හැඳුනුම්පත් හා සහතික ලබා දීමද සිදු වූයේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍ය අද පැවැත්ුණා. වාර්ෂික අලුත් සහල් මංගල්‍ය සෑම වසරකම දුරුත පුන් පොහොය දිනේදී පැවැත්වෙනවා. අපේ රටේ මාධ්‍යකරුවන් සිය ගණනකගේ මුල් ගුරුවරයා විදිහට සැලකෙන කලාකීර්ති අභවප්‍රාප්ත එඩ්වින් ආර්යදාස මහතාට පින් අනුමෝදන් කරන ධර්මදේශනාවක් සහ දානමය පින්කමක් පැවැත්වුණා. ඇවිදින පුස්තකාලය යනුවෙන් හැඳින්වු එඩ්වින් ආර්යදාස මහතා මිය යන විට 98 වන වියේ පසුවුණා. ඒ මහතාට පින් පැමිණවීම සඳහා ධර්මදේශනාව පැවැත්වුවේ පූජ්‍ය බක්මිටියාවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම පින්කමට සහභාගී වුණා. පින් පැමිණවීමේ දානමය පින්කම පැවැත්ුණේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ. විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්ද අස්සජේ සාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පැවති මෙම පින්කම සංවිධානය කළේ පූජ්‍ය වේරගොඩ සාරද සාමින් වහන්සේ. පළාත් කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ඉක්ම වූ තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අද දිනේ රාත්‍රී කාලයේ දිවයින තුල තියෙන වර්ෂාපතනයේ සුළු වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ තත්ත්වයට තේ දිවයිනේ නිත්‍ය දෙක කොටසේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුණු සහිත වැස්සත්යන් නිර්මාණය වෙනවා. 29 30 31 වගේ දිනයන් වල දිවයිනේ අනිකුත් පළාත්වලත් විශේෂයෙන්ම උතුරු උතුරු මැද නැගෙනහිර ඌව වගේ පළාත්වලත් තැනින් තැන වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ නිත්‍ය දෙක කොටසේ වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් प्रधान प्रवृत्ति सुबरात्र आयोन।